ඔයා බාප්පාම් වෙන්න ගියාද? තාත්තවත් මංවත් ඒ ගෑනළමයට කැමති නැති විත්තිය දැන දැනත් ඇයි ඔයා ඒ කාරණාවට එක එක්කිනා ගාවට යන්නේ? අම්මාට අකමැති වෙන්න තරම් සාධාරණ හේතුවක් අම්මටයි තාත්තටයි නැති නිසා මේ. ඇයි ළමයි මැරිලා උපන්නා වගේ කතා කරන්නේ? වතාවක් ඔයාගේ ජීවිතේ නැති වෙන්න ගියත් ඔය කෙල්ලෙ හින්දා නේද? ඒ සිද්ධියට අමාගේ සම්බන්ධයක් නැහැ අම්මේ. ඒ වැඩේ කරේ මිස්ටර් දයාන්. ඒ උඹට හිතෙන හැටි දරුවෝ අපිට හිතෙන විදිය ඊට වඩා වෙනස්. අරත් ඒ ගෑනු ළමයා දැන් කසාද බඳලා දරුවෝ හදන්න සුදුසු අම්මන්ඩිය නෙමෙයි. වාට නිලෙක් බැඳ ගන්න ඕන නම් මේක ඉස්සෙල්ලා කරගන්න තිබුණයි. අම්මා ඒක මහා අසාධාරණ කතාවක් අම්මා. අම්මා ඒ හැමදේම කරේ මගේ ඕනකමට. මගේ සතුට වෙනුවෙන්. ඒ කෙල්ල කසාද බඳින්න පිළිවි මේ රටේ ඕන තරම් ඇති හිරු. මටයි තාත්තටයි ඉන්නේ ඔයා විතරයි. අර මනෝජ් මෙහා පුිටිය හිරු දන්නවද? ඔව්. අපු කාරණේ දන්නවද? කොහොමද දන්නේ? තාත්තයි මමයි අකමැතියි කියලා දැන දැන ඒ ගෑනු ළමයා ගැන එක එකිනත් එක කතා කරන්න යන්න එපයි කියලා මං එයාට කිව්වා මහේන්ද්‍ර. මේ විසාක දැන් තමුන් තමුන්ට අදාළ නැති කොලද්ද ඒවා කරනවනේ. මං කරන්න ඕනි දේවල් වලට තමුන් මැදිහත් වෙන්න එපා. ඒක මට ඔළුවේ කැක්කුමක්. මගේ දරුවගේ ප්‍රශ්න කොහොමද මහේන්ද්‍ර මට අදාළ නැති වෙන්නේ? ඒ දරුවා කුසෙයි තියාගෙන වැදුවෙත් මං ඇහි මොණි තියාගෙන හැදුවෙත් මමනේ. ඔය නෙමෙයිනේ. මම ලක්ෂ්මන් මත්තු මගල් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. අමාව තියකට හමු වෙන්න කියලා ආවේ. මොකද දන්නේ මේ මහත්තයා අපේ දරුවා ගැන හොයන්නේ. මගේ අලුත් නිර්මාණයට අමාව දායක කරගන්න පුළුවන්ද කියලා බලන්න. ළමයා ගෙදර නැහැ මහත්තයෝ. අමාව ටෙලිෆෝන් කරලා කන්ටැක්ට් කරගන්න බැරි වෙච්ච හින්දායි හොයාගෙනම ආවේ. මේ අමා ගොඩක් දුරකට දන්නා ගියේ නේද? මහත්තයල හතියක් දෙකමාරක් මෙහෙ බින්න බැස්සත් දරුවව හම්බෙන්න වෙන්නේ නැහැ. අංකල් දන්නවද මේ කවුද කියලා? නෑ මන් දන්නේ.
මට දැනගන්න ඕන නැද්ද? අපේ දරුවා මේ දවස්වල ඉන්නේ නෑ ගෙදරක මහත්තයෝ. මහත්තයලා අමාරුවෙන් හරි ඒ දරුවව හමුනාට වැඩක් වෙන්නේ නෑ. ඒ දරුවා ආයෙමත් ඔය නලී නාටක වලට යන්නේ නෑ. මට පේන්නේ අමාලගේ තාත්තා අමා රඟපානවට කැමති නෑ වගේ. ආ. දැතර මහත්තයලා ආංකවිස්සෙන් මෙහෙ දුවගෙන ආව එක තනගෙන යන්නද? අපි පොඩි නිර්මාණ කටයුත්තකට ඔයා මුණ ගැහෙන්න කියලා ආවේ. මට පේන හැටියට ඒක මේ වෙලාවේ කතා කරන්න බෑ වාගේ. ඔය කියන වැඩේට මේ වෙලාවේ නෙමෙයි මහත්තයෝ කොයි වෙලේ කතා කරුවත් වැඩක් වෙන්නේ නැහැ. මට පේන හැටි අංකල් මේ අපේ පිටිය යවන්නේ වෙන කාත් එක්ක හරි තියෙන කේන්තියක්. අනුන්ගේ දරුවෝ තමන්ගේ බෝනික්කු ගන්නට දාලා නටවන කොයි එකාලත් මට එකයි. දරුව බොහොම අහිංසකමට වැදගතාට හැදිච්ච වැඩිච්ච දරුවෙක් මහත්තයෝ. දැන් මේ නරි නාටකෙන්ද ඒ දරුවට විතරක් නෙමෙයි අපිට රටට ලෝකෙට මූණ දෙන්න බෑ. අනේ සමාවෙන්න සර්. තාත්තා ටිකක් කේන්තියෙන් ඉන්නේ. ටිකක් නෙවෙයි ගොඩක්. ඒ කේන්තිය සාධාරණ වෙන්නත් පුළුවන්. මගේ අලුත් ෆිල්ම් එකට ඔයාව තෝරගන්න හිතෙච්ච නිසායි ආවේ. කැමැත්තක් තියෙනවා වගේ නක් අම්මා අප්පච්චිත් එක්ක කතා කරලා කෝල් එකක් දෙන්නකො. අපි ගිහින් එන්න. යා යා. ඔයාගේ තාත්තා ගන්න මොන තීරණේ ගත්තත් ගන්නේ හොඳට හිතලා බලලා හිරු. එයා එහෙම ගන්න තීරණයක් මොන හේතුවකටත් එයා වෙනස් කරන්නේ නැහැ. පාපි කියන්න හදන්නේ තාත්තත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලාද? මං එයාත් එක්ක දැනටමත් කතා කරන්න තියෙන උපරිම සීමාවට කතා කරලා ඉවරයි හිරු. එයාත් එක්ක තව කොච්චර කතා කළත් එච්චර තමයි. පාපි අම්මත් එක්කත් කතා කළාද? ඔයාගේ තාත්තා උස්ම ගන්නවටත් වඩා වේගයෙන් උස්ම ගන්නවත් නිදහසක් නැති ඔයාගේ අම්මත් එක්ක මේවා කතා කරලා වැඩක් තියෙනවද හිරු? මගේ පෞද්ගලික විශ්වාසයේ හැටියට ඔයාගේ තාත්තා මොනම හේතුවක් හින්දවත් අමාට කැමති වෙන්නේ නැහැ. වගේ අම්මගේ තත්ත්වෙත් ඒකමයි. බාප්පි මං ඒ දෙනගේ එකම දරුවා මිසක් බෝනික්ෙක් නෙමෙයි. බාප්පි මටත් කියලා පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕනේ.
බාප්පි මෙතනදී අම්මයි තාත්තයි චුට්ටක් මං ගැන හිතන්න ඕන. නරි කරන්න වෙනවා අයියා, නැත්නම් මට මගේ අප්පච්චි නැති වෙලා යයි. අලුතෙන් මොකද මා සිද්ධ වුනේ? අලුතෙන් හැමදාම දෙයක් වෙනවා අයියා. අවාසනාවට ඒ හැමදේම සිද්ධ වෙන්නේ hina වෙන්න නෙමෙයි, අඬන්න. මට වෙලා තියෙන දේ ගැන ඔයාගේ අම්මට තාත්තට කියලාවත් මගේ ලෙඩින් ඉන්න අප්පච්චිය බේරලා දෙන්න අයියා. අමා, හෙලෝ 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 බලන්න කියලා ඉවර වෙලා නැහැ. දාන්න බලන්න යන්නේ. ඒකින්ද මං ෆියෝනාගේ බර ටික උඩින් තියනවා. ඕකේ. ආමි, එදිනට කියන්න මං හෙට ඩෙෆිනිට්ලි ඒගොල්ලෝ බලන්න එනවා කියලා. සම්. ආයි අමුතියෙන් යන්න ඕනේ නැහැ හෙලන්නේ. මේ කරන ටික මැදයි. අපි එදිනට මීට වැඩි දේවල් කරනවා. මේක මේ අනියන් සම්බන්ධතාවයක් නිසා සිද්ධ වෙච්ච ඇක්සිඩන්ට් එකක් නෝනා නේද එලන්? අතෝෂෙම කියනවා නම් පවිත්‍ර පිරිසිදු අතිපාරිශුද්ධ විවාහ ජීවිතයක් ගත කරන උත්තරීතර ශ්‍රේෂ්ඨ ස්වාමි පුරුෂයෙක් හැටියට මට නම් හිතට එකගව ඒ දෙනව බලන්න හොස්පිටල් එකට යන්න බෑ. දන්නවද සිරිමල්, මට සෑම් ගැන කනගාටු වෙන වරින්න වෙන කරන්න කිසිම දෙයක් අපේ අම්මා හදපු තාත්තා වඩපු මම විකුණපු දොදල් පල්ලා සෑම් අංකල් ගැන මට තියෙන්නේත් ඒ වගේ දෙයක් තමයි. ඔයා යන්න හදපු ගමන යන්නකෝ. මතකනේ යටිම තියෙන්නේ දයන්ගේ මීල් එකයි සුප් එකයි උඩින් ෆියෝනාගේ. යන යන සෑමකල් මං කියනවට නිකන් මේ මිනිස්සෙක් වගේ හිතන්න පුරුදු වෙන්නකෝ. පුළුවන්, මට හොඳ විශ්වාසයි. හෙලෝ, ගුඩ් ආෆ්ටර්නූන් මිස් විජේමාන. අනේ නෑ මිස විජේමාන, අපි එනකොට එච්චර රැවුනේ නෑ. හත වෙද්දි ගෙදර. කෙල්ල අකමැතියි කියලා කියන්න තමයි අය කෝල් කරලා තියෙන්නේ. අනේ ඕ මිස විජේමාන,
විහිළුවෙන් විහිළුවෙන් හරි අපේ සෑම් කිව්වේ ඇත්ත. ඕ මට තේරෙනවා මට.